බලය ප්‍රෝගෑම එකෙති විච්චද මංහිතන්න හැමෝම දන්න එක විච්ච දරත් වනා තියන සෝල් මඩියල දැන් අප දක්න සෝල් මඩියල තින පහලට යන්නවා පහලට යන පහට ඇ මේ බල්ල පුරට සදධයක් කරුණ කියල කියන්නේ ෆෙස්බුක් එක ෝල්ල ැි පහට යනවා කියන කියන්නේ පහට ඇද අපට ඇහෙන්නේ බල්ල පුරණ සද්දය කියන්නේ හැමදාම මිනි රුවම තමයි හැමදාම හර කොරාකිවාලෙන් කොල්ලකාව හාමුදුරුවෝ සකුට්ටි ආරච්චි සහ වීරසිංහ කියන මන්ත්‍රීවරයා මේ අම්පාර වීරසිංහ කියන මන්ත්‍රීවරයා මේ දෙන්න ඉතාම නින්දිත බිහිසුණු ආකාරයකට අර ප්‍රතිවාදියගේ අදහස්වට ඉඩක් ඉඩම නොදී ඒ කරපු අදහස් දැක්වීම විශාල අවධානයකට ලක් ලතින එක බල්ලු පුරුණ හඬවල් එක මික්ස් කරමින් ඇතනම බොහෝ අය කියන්න මේ පපකට වැඩිපුරම චන්දය මෑතකද අරඳන්න මේ චන්ද මශන් දෙකක් ලේ විදිට මේ දෙන්නව හඳුන්නවා සහ ඇත්තරම් මොකක්ද මේ වෙන්නේ මොකක්ද මේ වෙන්න යනදේ ඔවුන්ගේ දේශපාලනය ඉවරයි. හරි දේශපාලනය ඉවරයි. එක මම ලියා ගත්තය කතාව. අවසාන අපි ටික වැදිපුර මතකරම ඔවුන් දේශපාන ඉවර එක අදහසන මොක් දෙක තනිවාක් කියන්න උඹල දේශපාන වර නික කියරන මොක්ද මේක අදහස අපිට එමු. නමුත් අපි මූලිකව මේ ප්‍රෝගෑමකද අපි දැකපු දෙයක් තමයි පළවෙනිම ගති ලක්ෂණය තමයි මේ ප්‍රෝගෑම් එක පොදජන පෙරමුණ ආණ්ඩුව පැත්තෙන් පොදජන පෙරමුණේ දෙන්නෙක් ගෙනාව එක වගේ දෙන්න ගැල්ල තිබුණ පොදජන පෙරමුණ දෙන්න කැවිල මදුසාන් කියන අපේ සහෝදර මාධ්‍යවේදයක් මනතුමා අපි මට්ටමට ගෝති අසාධාරණයක් කරන්න ඔබතුමාට තවස්ථාව තියනවානේ ඔබතුමාට තවස්ථාව තියනවානේ පුජ්ජලිකව ඔබතුමාට තවස්ථාව තියනවාද කුට්ටි රජතුමාට ඊළඟ අවස්ථාව තියනවා එහෙම කරන්න එපා මනුෂයා නෑ නෑ ඔබතුමාට ඔහොම කරන්න එපා අපි එහෙමදයි කරන්නේ එහෙම කොහොමද කරන්නේ තාත්තට බෙන්න මම්මට බෙන්න ඒම මේ ඔබතුමාට ඕන තරම් මෙතනවල ඇසිරෙන්න බෑ කරුමන්ට තමයි. හරිද? ඔබට බෙන්නත් ඔයා පාඩු ඉන්නවද? කාම දැන් ඒක තමයි එදිනට විශ්ද ගන්න දුන්නේ. ඒක කරලා බලන්න එපා. මොකද මං කරලා බලන්න එපා. කලබල වෙන්න එපා ඔබතුමා. ඔයාගේ තාත්තට බලනකොට මං ඇසිරෙන්න බලන් ඉන්නේ. ඒක තමයි මිත්‍යාව. ඔයාට එහෙම නැතුව නම් අපිට එහෙම තියෙනවා. කුට්ටියරජ මණ්ඩිතුමා. කුට්ටියරජ මණ්ඩිතුමා. ඔබතුමාට ඔබතුමාට නිතරම මම ගරුමන්ත්‍රීතුමා කියලා කතා කරෙත් ඒ හේතුව නිසා. හරිද? කිව්වත් නිකරු කිව්වා. අර මිනිස්සු ගෙනල්ල කරපු නිකරුකමට ඔයා ඔයා සාධාරණ. අඩුම ගන්න ඒ විදිහට ඇසිරෙන්න පිස්සේ ඔහු ප්‍රවෘති කිව්ව නොයකුත් දේවල් කරා නමුත් ඔහුට අවශ්‍ය ඉඩ අවධානය මනත බර තියන වැඩ කාලයක් තිසේ ලැබිල තිබුණ න මේ වෙද්දි හිරුව එක ලොකු ප්‍රමිණන් භූමිකාවක් කරන මදුසාන් ඔහුගේ විශේෂක්තයක් අපට ඒකෙ දකිින් ලැබුණ අපි ඒගෙන යමක් කියන මේක මේ හිරුවකින් දාපු මේකක්ද හිරුවකට හිරුවක ඉන්න පුළුවන් අර මිනිස්සු එක වෙන්න නැති විදිහ මාධ්‍ය විදින් විතරද හිරුවක ඉඳ පමණින් මාධ්‍ය විදි නරක වෙනවද මදුසාන් කවුද සහුගේ මේක ගැන අපිට මොකක්ද කියන්න තියෙන විශේෂයෙන් අපේ වෘතිය ඒක ගැන අපි යමක් කියන්න විශේෂයෙන් ඔහු වැදගත් දෙයක් එක කරා ඔහු වැදගත් දෙයක් කරා ඒක ගැන අපිට යම්කිසි කමෙන්ට් එකක් තියෙන නමුත් අපිට මූලිකව මේකේ අපි කිව්වාගේ SJB එකයි පොදජන පෙරමුණේ දෙන්නකෝ ඉන්නවා මේ හැමෝම ඇත්තටම SJB එක්කෙනාගේ අදහස් දැක්වීමේදී මේක එනවා මේ වැරදියට ගන්න එපා මේ අපි එකතු වෙලා JVP එකට ගහනවා කියලා හිතන්න එපා වගේ කියලා ඔවුනුත් ඔවුන් එක පැත්තකින් ඇටැක් කරනවා JVP එකට ඔවුන් කියන්නේ මේ විවාදයට බයයි විවාදයට එන්නේ නැහැ වගේ දේවල්. නමුත් මේකේ මූලිකව තිසකුටේ ආරච්චි මේගොල්ලොන්ගේ පොදු මේක තමයි පොදුජන පෙරමුණේ සම්පූර්ණ තර්ක ටික තියෙන්නේ 88 89 මිනිමැරුවා නලින් බණ්ඩාරට නලින් හේවගේට ආපු එකක් තමයි මේ හරක් හොරා කියන එක. හරක් හොරා මේ මිනිමරුවෝ 80 ගණන් වල මිනිමැරුවා කියන එක. ඊළඟට විරසුමන මන්ත්‍රීවරයාගේ ආපක තමයි මම මේ අවුරුදු මෙහෙම පොඩි කාලේ මගේ තාත්තාව මරලා දැම්මා. එක දෙක ඊට පස්සේ මට අවුරුදු මේ 8-9ක දරුවෙක් ඉන්න වෙලාවේ මගේ දරුවා ඉන්න වෙලාවේ මගේ ගෙදර ගිනි තිබ්බා JVP එක. ඒකට තමයි ඔය කතා දෙක ඒ දෙක ගැනමක් කියන්නේ. ඒකට මේ අපරාධකාරයෝ ඊළඟට හොරු ඊළඟට බෙහොරකම් කරා එහෙම නැත්තම් ඊටාම බාල හොරකම් කියනවා. මෙහෙම පඩික්කමත් හොරකම් කරා විමල වීර. ඒතර මේ පක්ෂයක් විදිහට එහෙම නැත්තම් JVP එක පක්ෂයක් විදිහට හොරකම් කරා මිනිමැරුව 80 ගණන් වලක් කරා. ඒකට ඒ ගැනත් අපි යම් කමෙන්ට් එකක් කරන්න ඕනේ. සහය තර්ක කිරීම ඒ තර්ක කිරීම ඉවර වෙන්නේ ඒක පිළිගනින් ඒ තර්කය පිළිගනින් කියන කදින් කියමින් ඒක නොගන්න තාක් කල් විශාල නාට්‍යයක් කරමින් කෑගහලා තමන්ගේ සද්දෙට තමන්ගේ මතයට අහුරු කරගන්න ගන්න උත්සාහය ඒක අන්තිම නිරාවරණය වෙනවා ඇත්තටම විශේෂයෙන් මේකට මේක මෙහෙවපු මාධ්‍යවේදී මදුෂාන් ඇත්තටම මේක නිරාවරණය වෙන විදිහට තමන්ගේ රාජකාරී කරනවා එතකොට මේ තත්ත්වයේ හැමුවේ නලින් හේවගේ කියන්නේ වචන නැහැ නලින් හේවගේ ප්‍රතිචාරය
එකනේ ඔහු නිකන් ඔහු ඉතාම විශ්වාසය තමන්ගේ ආත්ම විශ්වාසය සහිත හිනාවක් එක්ක ඔහු නිකම් බලන් ඉන්න. ඒකම තමයි ප්‍රතිචාරය කියන ඊට වඩා සදකෙන ඔහු අවස්ථාවක දෙක්කදි නෑ පෙන්න්නනවා අපිටත් කතා කරන්න පුළුවන් අපිටත් කටවල් තියෙනවා කියනක පේහෙන්න ඔහු යමක් දෙකක් එකක් දෙකක් කියනවා. නෙවෙයි මේ මන්ත්‍රීවරුණ මේ හාල් කෑලි එක ඉතාම වැදගත් තර්කයක්. කියන්නේ හාල් කෑලි මේ ඉන්නේ මන්ත්‍රීවරුණ මේ අපි මන්ත්‍රීවරු අපි හරි වැදගත්. ඒ කියන්නේ මේ නවින් දේවකී වාක්‍යයක් කියනවා මම අහවල් මේකේ අහවල් උපාධිය තියෙන මිනිස්සේ. එතරම් ඒ කියන්නේ ඒක විතරයි ඔහු කියන්නේ. එතරම් තේරෙනවනේ මේ මිනිස්සුන්ගේ වෙනස. මන්ත්‍රීකමක් ගන්න එකද අපංකම. ඒක මේක වෙනස් කරන්න තමයි මිනිස්සු උත්සාහ කරන්නේ. ඉතින් මේක මේ විවාදය තුළ දකින්න ලැබෙන දෙයක්. එතකොට අපි මූලිකව කියන්නේ අපි මේකත් එක්ක අපිට කියන්න ඕන දෙයක් තමයි SJB එක SJB එකේ නියෝජිතයරි හැකියාව තිබුණා ඕන වෙලාවක මේකට මැදිහත් වෙන්න. මේක කියන්න මේක වැරදි මේක හරියට මේකට මැදිහත් වෙන්න. නමුත් ඔහුගේ පැත්තෙන් ඒක වුණේ නැහැ. ඔහු ඒ කියන්නේ ඔහුට වෙන විවාද තියෙන්න පුළුවන්. නමුත් පොදුජන පෙරමුණ හරිය ඕනව කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහේ හැසිරීමකදී තමන්ගේ විරෝධය දක්වන්න ඔහුට කොන්ද තිබුණා. එහෙම වුණා නම් ඒ සාකච්ඡාව තුළ 3 දිනක් ඉන්නවා. 3 දිනක් ඉන්නවා මම නිවේදකයක් විරෝධය දක්වනවා. මේ විනාඩි පැය භාගයක විතර කාලයක් එක දිගට කෑ ගහගෙන අර බල්ල බුරුණ වගේ කෑ ගහන්න පුළුවන් නම් විනාඩි 30ක් එක දිගට එකම දේවල් කිය කියලා හොරා හොරා හරක් හොරා මිනිමරුවා ওই ටික කී කී කෑ ගහන්න පුළුවන් නම් TV ප්‍රෝග්‍රෑම් එක ඒකම විකාර විහිළුවක් බවට පත් වෙනවා. ඉතින් ඒකදී SJB එකේ නිහඬතාවය ඉතාම කැදින් කැපී පෙනුන අරගොල්ලොන්ගේ බුරණ බිරිල්ල තරමටම SJB එකේ ඒකදී මේ හීලාවෙච්ච පූස්පට වීමත් එහෙම නැත්නම් නියෝජිතයා පූස්පැටියෙක් වගේ හීලා වෙලා ඒ කෑ ගැහිල්ලට ඉඳ දීලා ඒක ඉවසගෙන ඉන්න එකත් දේශපාලන සංස්කෘතිය තුළ පේන්න තිබුණ දෙයක්. කොහොම නමුත් මේකේ මූලිකම මේ පොදුජන පෙරමුණට කියන්නේ අපි හිතමු දේශපාලනයේදී අපි කියනවනේ ප්‍රවේශ වෙනවා කියලා. දේශපාලනයේදී නැරටිව් එකක් ගේනවා කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ පක්ෂ දැන් පොදුජන පෙරමුණට කෙලවුණා. 2022 මැයි 9 වෙනිදා පොදුජන පෙරමුණට පාරට බහින්න බැරි තැන මන්ත්‍රීවරු හැංගිලා ඉන්න තැනට පොදුජන පෙරමුණ දේශපාලනිකව ජනතාව ප්‍රතික්ෂේප කළ ඉවර කරා. ඒක ජනතාව ඒකමතිකව කරපු දෙයක්. ඒක මේ NPP එකවත් JVP එකවත් නෙවෙයි මේ නවයේ නැගිට්ටේ. මේ නවයේ නැගිටීම ගැන අපි අවසානයේ ටිකක් වැඩිපුර කියන්න ඕන. නමුත් මේ නවයේ සිදුවීමේදී මතුවෙලා මේගොල්ලන්ට දේශපාලනය කරන්න බැරි තැනට ඒ තීරණාත්මක දේ ගෙනාවේ. ඊට පස්සේ අරගලයේ පොදුවේ ඒ තීරණාත්මක දේ ගෙනාවේ JVP එක නෙමෙයි. ඒක පොදු ජන වැඩක්. ඒක තනියෙන් JVP එක කරා කියලා අපි ඒගොල්ලන්ට ගෞරවය දෙන්න හරි අගෞරවයක් හරි ඒක දැන් පොදු ජන පෙරමුණට ඒක අපහාසයක් නේ. ඒ අපහාසය උන්ට කරන්නත් ඕනේ. දැන් අපේ පැත්තෙන් ගත්තොත් ඒක මේ ගෞරවය. මේ නවය මේ මුන්ට කටවල ටික වැහුවේ මට මතකයි මේ හිරු ටීවී එකම මේ 9 වෙනිදා තිස්ස කුට්ටිගේ ගෙදර ගිනි කියන වීඩියෝ එක දැම්මේ හෙඩ්ලයින් එක මේ වම් බොට්ටාගේ ගෙදර ගිනි ගන්නවා කියන්නේ. කියන්නේ ඒක කියන්නේ හිරු එකේ හෙඩිව දාපු කවුරු හරි රස්සාව කරපු මනුස්සයාටත් මේකේ ආතල් එක තමයි තියෙන්නේ. අපි හැමෝම එන්ජොයි කරා. අපි අදටත් එන්ජොයි කරනවා. අපි අදටත් ආඩම්බරේ මේ ආඩම්බරෙන් මේ 9 දිහා හැරිලා බලනවා. මේ කටවල තියෙන මිනිස්සුන්ගේ අපි ඇයි කියලා කියන්නම්. අපි ඒතොට තිරිසන්නද දැන් තිස්සපුටලගෙන මුම් මේ තිරිසන්න මුම් මේ මහා නරක මිනිස්සු මේ මිනිස්සුන්ව මාරනවා මිනිස්සුන්ට ගහනවා අපිට ගැහුවා අපේ අයට මෙහෙම කරා ඉතින් නරකයි ඇත්තටම එහෙමද ඒක අපි කතා කරමු. ඒ කියන්නේ මේ දේශපාලනයේදී මෙවැනි සමහර පාලක පැලැන්තියේ ජඩ දේශපාලනයකට රහිව හිංසනයේ යොදා ගන්න අවස්ථා නරකද ඒක අපි අවසානයේදී තියෙන මේ කතාව පොදුවේ මෙතනදී කියන දෙයක් තමයි ඔවුන් මේ ගෞරවයක්ද අපහාසයක්ද මයි නවයේ පිටිපස ඉන්නේ මේගොල්ලෝ ඒ අරගලේ පිටිපස ඉන්නේ මේගොල්ලෝ ඒ කියන එක රටේ මිනිස්සුන්ට නෝ JVP එක තමයි පිටිපස ඉන්නේ කියලා කියනවනම් පොහොට්ටුව ඒක ගෞරවයක් රටේ මිනිස්සුන්ට ඒක දැනෙන ගෞරවයක් විදිහට පොහොත් කියන්නේ ඒගොල්ලෝ කොච්චර අරගලේ හැලු කරන්නේ නැදුවත් අරගලේ කියන එක මිනිස්සු ආඩම්බර වෙන දෙයක් ඒක පිටිපස JVP එකේ ඉඳියා කියලා ඔවුන් කියනවනම් නිකම්ම ඔවුන් නොදැනම ඔවුන් මේ ගෞරවයක් තමයි ලබා දෙන්නේ තිස්ස කුටි ආරච්චිලා හරිය ඒගොල්ලෝ JVP එක කොහොම නමුත් අපේ පොයින්ට් එක තමයි ඒක JVP එක විතරක් නෙමෙයි කරේ ඒක ගෞරවය හෝ අපහාසය මොකක් හරි මොගොල්ලෝ JVP එක විතරක් නෙමෙයි අයිති. ඉතින් ඒක පොයින්ට් එකක්. නමුත් ඔවුන් මේ වෙලාවේ ඔවුන් ඒක මයි නවයේ ගැන කියනවා. ඉතින් ඔවුන් දෙවෙනි එක තමයි අපරාධකාරයෝ කියලා කියන 89 කතාව. 89 දැන් විශේෂයෙන්ම මෙතන මේ වීරසුමන කියන්නේ මගේ තාත්තව මැරුවා. ඒතර මේ වගේ මිනිස්සුන් ගම් ඒක නෝන් යම් එකක් හදනවා මේ මිනිස්සුන් මැරුවා. ඉතින් JVP එක දැන් එතන ඒ කතාවේ මැද්දෙම කියනවා 60,000ක් මැරුවා කියලා. 60,000 මැරුවේ JVP එක නෙවෙයි. 60,000 කියන්නේ 88 89 ඇතුළු ඒ කාල සීමාව ඇතුළේ මෙරට මැරුණු තරුණයන්ගේ සංඛ්‍යාව. ඒකෙන් අති බහුතරයක් ඝාතනය සිද්ධ කරලා තියෙන රාජ්‍ය. ඒ කියන්නේ නිල වශයෙන් රාජ්‍ය හෝ රජයෙන් ඒ කාලේ කොළබලල්ලු කළු දිවියෝ ප්‍රාරෝ මේව කිකියා රාජ්‍යයේ සමහර විට එක්කෝ තමන්ගේ ආරක්ෂාවට ආයුධ අතට දීලා තිබුණ සමහර කණ්ඩායම්. ඇත්තටම JVP එකෙන් තර්ජන තිබුණු නිසා. තව සමහර කණ්ඩායම් වලට
ආයුධ අතර දුන්නේ තමන්ගේ ප්‍රතිවාදීන් මර්ධනය කරන්න. පැරාමිලිටරි කණ්ඩායම් මිලිටරි මේව තියෙන පොලිසියෙත් තියෙන මිලිටරිද නැද්ද කියලා දන්නේ මිනිස්සු ගිහිල්ලා මැරුවා. නමතර නිල වශයෙන් හමුදාවේ කඳවුරු තුර ඊළඟට අනිල් වික්‍රමසිංහ වගේ උමතුවක්ම තියෙන මිනිස්සු. ඒකෙන මාර මේ පරපීඩාකාමී උමතුවක් තිබුණු අය තමන්ගේ දැන් වික්‍රමසිංහ තමන්ගේ නිවාස සංකීර්ණය තුළ හදන වදකාගාරය. හදාගෙන සතිපතාව රැස්වීම පවත්ත මේ වරින් වර රැස්වීම පවත්තමින් ඩග්ලස් පීරිස් වගේ අය තියාගෙන මිනිස්සු ඒකේ ඉඳපු මිනිස්සු ඒ වදකාගාරයේ දුක් විඳපු මිනිස්සු කියලා තියෙනවා. මිනිස්සුන්ට ගහලා තිබුණ හැටි, එල්ලලා තිබුණ හැටි, කෙඳිරි ගාපු හැටි, ගුටි කාලා උසාවි කියන ඉතින් මහා පරිමාණයෙන් සාක්ෂි දීලා තියෙනවා. ඒතර ඒ ඔක්කොගේම එකතුව තමයි 60,000. ජෙවීපී එක නෙමෙයි 60,000 මරු. ජෙවීපී එකට ආපු මර්ධනය කියන එක ඇතුළේ තමයි වැඩිපුරම ඝාතන වෙලා තියෙන්නේ. ඒතර එතකොට මේ මේ වීරසමරණ කට වෙනවා 80 ගණන් වල 60,000 මරු කියන. එතකොට මේ ඒ ඝාතනය කිරීම පිළිබඳ චෝදනාව. ওই දෙක අපි 89යි මැයි 9 ගැන චෝදනාව විදිහට එනවා. ඒ දෙක ගැන අපි පස්සේ කියන්න. දෙවනි ප්‍රධානම එක තමයි මේගොල්ලෝ කියන මේ මේ JVP එක ගැන එන එක ප්‍රවාදයක් තමයි. දැන් මිරි මේ වුන් ගන්නවා මේ මේ උමාඔය ව්‍යාපෘතිය. උමාඔය ව්‍යාපෘතිය JVP එක කිව්වා, එහෙම කිව්වා, මෙහෙම කිව්වා, හිලක් තියෙනකෝ මේකට විරුද්ධ වුණා. දැන් බලන්න මේක කොච්චර හොඳ ව්‍යාපෘතියක්ද කියලා. උමාඔය ගැන කියන එක. දෙවෙනි එක තමයි ඒකත් එක ගැටගැහිච්ච අනෙක් එක තමයි ඔය හම්මන්තොට වරාය ගලක් තියෙනවා කිව්වා. උමා මේ 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 පෝට් සිටි හදද්දී ගල් කඩන් මේ මේ සීගිරියක් කඩලා දාන්න වේ කිව්වා. බලන්න දැන් ඒ ඔක්කොම තියෙනවා. හරි හොඳයි ඉන්නේ බලන්න මේ සංවර්ධනයට විරුද්ධ වුණා කියලා කියනවා. එතකොට මේ තර්කය මේ ඔක්කොම මේ තර්ක ටික 2015 සිට 2019 දක්වා ඒගොල්ලෝ ගෙනාවු තර්ක. 2015 2019 ටයිම් පීරියඩ් එකේ ආපු තර්ක ටික පරණ දේශපාලන තර්ක ටිකක් පොහොට්ටුවේ. එතකොට දැන් එන මෙහෙම ඉගෙන ගන්න මහින්ද රාජපක්ෂ සංවර්ධනය කරමින් හිටියා නෑ මෙහෙම කරා. ඒවට මේ බලන්න JVP කාර්ය විරුද්ධ වෙනවා. බොරු මේ විරුද්ධතා. බොරුවට මේ විරුද්ධ වෙන්නේ. නමුත් ඇත්ත මහ පොළොවේ යථාර්ථය මොකද්ද? නලින් හේවගේ තමන්ගේ තර්කවලදී කියපු දේ මේ ඔක්කොටම ගත්ත ණය ප්‍රමාණය. නිලුම් කුළුණ වගේ වට ගත්ත ණය ප්‍රමාණය. හයි දැන් ඒගොල්ලෝ කියනවා හයිවේ වලට කිව්වලු මොකද්ද? හට්ටියක් අරන් මොකද මේ ඇඹුල් තියලා හට්ටිය අරන්ගෙන මොකද එකකුයි බල්ලට පාර පයින්න බෑ ඇඹුල අරන් යන්න බෑ බල්ලට පාර පයින්න බෑ කියලා බොරු විවේචනාව කියලා. නමුත් හයිවේ එක ගැන අපත විවේචන මොනවද? මහා පරිමාණ දූෂණ වංචා වියදම් ණයකන්ද පිළිබඳ විවේචන. ඒව මේ JVP එක ගැන විවේචන නෙමෙයි. කියන්නේ ඒකෙත් ගෞරව කියන්නේ ඒ හයිවේ එකට විරුද්ධ වුණාය කියන එක රටේ මිනිසුන්ට අනුව ගෞරවයක්. මොකද මේ වගේ වෙලා තියෙන හානිය අපි දත දන්න. නෙළුම් කුළුණ ගැන විරුද්ධ වුණාය කියන එක JVP එකට කියන එක රටේ මිනිසුන්ට අනුව ගෞරවයක්. JVP එකට දෙන ගෞරවයක් ඒක. මේ මිනිස්සු තමයි මේවා කලින් ඉඳන් කතා කරේ කියලා. නමුත් ඇත්ත කතාව මොකද? ඒ කියන්නේ පොහොට්ටුවටම එක අපහාසයක්. අමු මේ මේවට විරුද්ධ වුණා කියන එක. අපි කියන්නේ ගෞරවය හෝ අපහාසය කියන දෙකම JVP එකට තනියම හිත වේ යුතුනේ. ඇයි අපි එහෙම කියන්නේ? හයිවේ එකේ අවුල පෙන්නුවේ JVP එක තනියම නෙමෙයි. ලංකාවේ විගණන කාර්යාලයේ දෙපාර්තමේන්තුව වාර්තාවල මධ්‍යම අධිවේගී මාර්ගයේ ওই දෙවෙනි කොටස පළවෙනි කොටස කොටස් තුනකින් කරනවා. මේ කොටස් වල සිද්ධ වෙලා තියෙන මහා පරිමාණ ගැටලු වංචාතික වංචා වලට වඩා මේක තියෙන දූෂිත ස්වභාවය එළිදරව් කරන විගණන කාර්යාලයේ දෙපාර්තමේන්තුව. මේ හයිවේ වලට ගිය වියදම ගණන් හදලා දැන් අභාව ප්‍රාප්ත වෛද්‍ය ප්‍රසන්න කුරුවේ වගේ ස්වාධීනව කරපද්දී නැන්ති. විශේෂඥවරු ලලිත තිරිගුණරුවන් වගේ අය, අමල් කුමාරගේ වගේ අය මේ වගේ වියදම් පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත් කිරීම කරලා තියෙනවා. පෝට් සිටි එක පිළිබඳ අධ්‍යයනය කරද්දී පරිසරවේදී කණ්ඩායම්, ධීවර කණ්ඩායම්, වෙනත් විශේෂඥ අධ්‍යයන කණ්ඩායම් මේකේ අවධානය පිළිබඳ කරුණු වාර්තා කරන පිළිගත් ආයතන විසින්. එතකොට උමාවේ විගණන කාර්යපති වාර්තා ගණනාවක් තිබෙනවා. විගණන කාර්යපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඉලදරව කරපු කරුණු ගණනාවක් තිබෙනවා. එතකොට මේ කියන්නේ උමාවේ පිළිබඳ ගත්තම් පරිසර විශේෂඥයෝ වෙන වෙනම JVP එකට අදාළම නැති අය. එතකොට ඒක JVP එක කියපු දෙයක් නෙමෙයි. නමුත් ඔවුන් කියන්නේ ඒ කියන්නේ ඊට ඒකට විරුද්ධ වීම නෙමෙයි. දෙවෙනි එක තමයි අද ඒ ව්‍යාපෘති වලට කර අපි තමයි අධිවේගී මාර්ග පව. අධිවේගී මාර්ගයක් අපි එපා කියලා කියන්නේ නැහැ නේ. ලංකාවේ අධිවේගී මාර්ග වලට ගත්ත ණය ප්‍රමාණය. ඒකේ උපකොන්ත්‍රාත් කරුවන් කරලා තියෙන හොරකම් ප්‍රමාණය. ඒ කොන්ත්‍රාත් වල තියෙන ගැටලු. මුදල් කොල්ල කෑ. මේක තමයි ගැටලු. මේකට තමයි විරෝධය දක්වන්නේ. හයිවේ එකක් එපා කියලා නැත්නම් හයිවේ නැතුව රටේ ඉමු කියලා වගේ එකක් නෙමෙයි. සහ මේ පැය හතරෙන් යන්න පුළුවන් කියන එක වෙනුවෙන් කොස්ට් එක මොකද්ද අපි කියවල තියෙන රාජ්‍යයක් විදියට. මේ සංවර්ධන ව්‍යාපෘති කියලා කියන ව්‍යාපෘති වෙනුවෙන් කරලා දෙන කොස්ට්. දැන් මේකේදී තව කරුණක් තමයි වැරදි, කියන්නේ වැරදි කරුණු කියනවා මේ 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 උමාඔයේ කුඹුරු වගා කරනවලු මොනරා ඩිස්ත්‍රික්. උමාඔයෙන් මොනරා ඩිස්ත්‍රික් එකේ එහෙම කුඹුරු වගා කරන තරම් වතුරක් එන්නේ නැහැ. දැනට ජල විදුලි බලාගාරය විතරයි දෙන්නේ. මේ වතුර හම්මන්තොට ගෙනියනකොට හම්මන්තොට ගෙනියෑමක් සිද්ධ වෙලත් නැහැ.
විදුලිය විතරයි දැනට වෙන්නේ. ඉතින් ඒ විදුලිය නිෂ්පාදනය කිරීම මොකක්ද එතන තියෙන කතාව? එතකොට මේ සාවද් දෙක, ඒ කියන්නේ එක්ක අර්ධ ශක්ති, එක්ක JVP එකේ දවසල කරපු විවේචන විකෘති කරනවා. JVP එක හයිවේ වලට ඇඹුල මාරු වෙනවා, පල්ලොන්ට පාර පයින්න බැරි වුණා නෙමෙයි. ඒකේ බරපතල වංචා දූෂණ ඉතාම තියුණු විදිහට, ගැඹුරු විදිහට කියලා තියෙනවා. අනුර කුමාර තමන් කතා වල ගැඹුරු විදිහට කියලා දිනවා. වසන්ත සමරසිංහ වගේ තමන්ගේ දූෂණ වංචා කතා කරන අවස්ථාවල අපි දෙකදෙනා ගැඹුරු විදිහට. හැබැයි ඒවා JVP විතරක් කරපුවා නෙමෙයි. මාධ්‍ය වේදින් ගණනාවක්, Sunday Times වගේ ආයතන, රාවේ වගේ ආයතන, නොයෙකුත් ආයතන වලින් දීපු මාධ්‍ය වේදින් කරුණු එලිදරව් කරන. ඒ කරුණු ඒගොල්ලෝ එලිදරව් කරාම සමහර විට කලින් JVP කියලා තියෙද්දි ඊට පස්සේ JVP කියලා. පිළිගැදෙවි දෙපාර්තමේන්තුව නිලධාරීන් මේ එලිදරව් කරා. ඉතින් මේක සාමූහික ක්‍රියාද? මේක හැල්ලුක ඌණණය කරනවා. මේ හයිවේ එකට කොහොමද මේගොල්ලෝ විරුද්ධ වුනේ? නිකන් මේ ඇඹුල ගිනියන්න බෑකෝ. දැන් බලන්න හයිවේ වල ලස්සන්ට යනවා වගේ ඌණණය කරනවා. ඒතර මේවා මම අපි කියන්නේ මේ දේශපාලනයේ මෙන්න මේ තර්ක ඉවරයි. මේ තර්ක වලට තිබුණු වළංගුතාවය, මේ තර්ක මිනිසු පිළිගත් එක ඒ කාලේ ඉවරයි. මයිනමේ මේගොල්ලොන්ගේ මේගොල්ලන්ට දුවන්න දීලා සමහර ඒවා ඉවර කරේ. එතකොට එහෙම මොහොතක මේ නොගැලපෙන දේශපාලන තර්ක තමයි මෙතනට ගේන්න යන්නේ. ඒ තර්ක අදාළ නැහැ. පොහොට්ටු අපි දැකලා තියෙන නාමරාජ පක්ෂ වගේ වෙන ලෙවල් එක තර්ක ගොඩනගන්න යනවා තමන්ගේ දේශපාලනේ වෙනුවෙන්. එනේ ඒගොල්ලොන් කියන්නේ අපි කියන්නේ නැරටිව් එකක් තියෙනවා කියලා. JVP එකේ නැරටිව් එකක් තියෙනවා. 70 ගානක් තිස්සේ මෙහෙම, අවුරුදු 70 ගානක් තිස්සේ මෙහෙම වෙලා තියෙනවා. දිගින් දිගට විවිධ අයට බලය දීලා දැන් අපිට දීලා දෙන්න අපිට වෙන සැලසුමක් තියෙනවා. අපි දූෂිත නැහැ. අපි පහළ මට්ටමෙන් ආපු අය ඉන්නේ. අපිත් එක්ක අහවල් ලවල් විද්වත් දැනුම තියෙන කණ්ඩායම අපිත් එක්ක ඉන්නවා වගේ ඔවුන්ට නැරටිව් එකක් තියෙනවා. රට මේ පත් වෙලා තියෙන තත්වයක්, ඒකට වංචා දූෂණ හේතු වුණා, අහවල් ලවල් ලැබෙ හේතු නැහැ. නැරටිව් එකට අපි 100% එකගෙන නැහැ. අපිට නැරටිව් එකක් තියෙනවානේ. අපිත් මේ මාධ්‍ය ක්‍රමයේදී අපි ණය අර්බුදයේගෙන අපිට නැරටිව් එකක් තියෙනවා. ගෝලීය දේශපාලන කෙනෙක් නැරටිව් එකක් තියෙනවා. පොහොට්ටුවට තියෙන නැරටිව් එක. එහෙම නැත්නම් මූලික කතාව මේ රට ගැන පොහොට්ටුවට, ඒ කියන්නේ නාමල් රාජපක්ෂලා එකක් ප්‍රසන්ට් කරනවා. අලුත් එකක් කියන්න යනවා, අරගලයේ ගැන දේවල් කියන. නමුත් මේ මැට්ටොන්ට එහෙම එකක් තේරුම් ගන්න බෑ. ඒගොල්ලෝ 2015 කාලයේ ඉඳපු කටපාඩම් කරපු ඒවා, ඒ මහින්දලාව ආයේ බලයට ගේන්නේ ඒවා ආයේ කියන. ඒවා ඉවරයි. ඒවට ඒව මිනිස්සු ඒ වෙලාවේ යම් විදිහකට පිළිගන්න ඇති. JVP එක කුහකයි කියලා හිතන්නේ නැති. ඒවා මේ නැත්නම් මේවා විරුද්ධ වෙන අය හැම එකටම විරුද්ධ වෙන මුම් මොක්කුද කියලා හිතන්නේ නැති. හැබැයි මිනිස්සු දේශපාලනේ දැන් එතනින් එහාට ගිහිල්ලා තියෙනවා. මිනිසුන්ට තේරෙනවා ලොකු අප්සෙට් එකක් තිබුණා. මේ සංවර්ධනය ගත්ත ණයකන්ද, ඒ ණයකන්ද දැන් හිර වෙලා තියෙන තැන, රට එතනට ගෙනල්ලා තියෙන තැන, දූෂණ වංචා හොරකම් මේවා ගැන අදහසක් තියෙනවා. ඒතකොට ඒකෙන් පිට තමයි මේකළු ඉන්නේ. ඒක තමයි ඇත්තටම මේ ගැටුම හැදෙන්න ප්‍රධානම හේතුව. දෙවෙනි එක තමයි මෙතන අපි නැවත එනවා අර 88-89 මිනිමරුවා කියන එකයි. මේනමයේ මිනිස්සුන්ට ගැහුවා ගෙවල් ගිනි තිබ්බයි කියන එකයි. JVP එක තමයි එක කරේ කියන එක අපි කියලා චෝදනාවක් තියෙනවා. එතකොට මේනමයේ ගත්තොත් එහෙම, කියන්නේ ඒකෙදි මූලිකම තමයි අපි ගන්නේ දේශපාලනයේදී හිංසනය. එහෙම නැත්නම් ඇත්තටම මේක හිංසනයට වඩා රාජ්‍ය හිංසනයේ යොදවන අවස්ථාවවලදී රාජ්‍ය හෝ රාජ්‍ය බලය අල්ලන් ඉන්න දේශපාලනයේ බලවතුන් මිනිසුන්ගේ පීඩාවට පත් කරපු, හුරගෙන කාපු, හොරකම් කරපු මිනිස් ඒ පාලක පැලැන්තිය හිංසනය මිනිසුන්ට එරෙහිව යොදවන වෙලාවට ඒකට ප්‍රතිවිරුද්ධව ඊට වැඩි හිංසනයක් යොදවලා ඒක මර්ධනය කරන ජනතාව කටයුතු කරොත් ඒක හොඳද නරකද? උදාහරණයක් විදිහට මැයි 9 දක්වා මාසයක කාලයක් මිනිස්සු සාමකාමීව අවිහිංසාවාදීව අපි හැමදාම කියන වගේ ප්‍රතිවාදියාට දුක් දෙමින් නෙමෙයි තමන්ගේ ශරීරයට දුක්, කියන්නේ ඕල් ෆේස් එකේ දින ගණන් අහුවේ ළඟින එකයි කණ්ඩ බොන් නැතුව මේ අහිකුන්ටකේ වගේ ඉන්නවා කියලා කියපු වචන වලින් කියනවනක් නැත්තම් එහෙම අර පාරේ ඉන්න එක සුව පහසු දෙයක් නෙමෙයි. හරියට වැසිකිලි යන්න බෑ, හරියට කිසි දෙයක් කරන්න බෑ. තරුණයෝ හිටියනේ දුක් විඳගෙන හිටියා. අහුවේ වේලුණා, වතුර හරියට නෑ ඇඟේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ සමහර ගෝල් ෆේස් ඉවරදී සමහර අයගේ මුත්‍රාශයේ ගල් වගේ තත්ත්වෙන් දක්වා ගියා. ඒ වතුර හරියට බොන්නේ නෑ, පිරිපහදු වෙන්නේ නැහැ ශරීරය ඇතුලේ දේවල්. මේ ඇඟේ කළු ගැහෙනවා මූණවල්. ඇයි මේ තමන්ට දුක් දීගෙන මාසයක් ඉන්නව මේ නම වේවැ. මුන්ට ගහන්න එනවනේ පොහොට්ටුවේ කට්ටි. ඔන්න රාජ්‍ය විසින් හිංසනයක් දියත් කරනවා. අම කිසි අවිහිංසාවාදීව දේශපාලනික යෙදෙනායට එරෙහිව හිංසනයක් දියත් කරනවා. රාජ්‍ය තමන්ගේ බලය, කියන්නේ දේශබන්දු දෙන්නකෝන් ප්‍රහාරකයන් එකට එනවා. කියන්නේ බොරුවට කියනවා අපි උඹලා ඔබේරලා දෙන්න කියලා. නමුත් දේශබන්දු දෙන්නකෝන් පහසුකම් සපයනවා මේ ගෝල් ෆේස් එකට ගහන්න. එතකොට රාජ්‍ය වන පොලිස් බලය සහභාගී වෙනවා මේ ප්‍රහාරය. ඒකෙන මේක ඉවත් කරලා දාන්නයි ඕනේ. ඉවත් කරන්න ට්‍රික් එකක් විදිහට තමයි අරසෙන එක ගේන්නේ. ඊළඟට ඇත්තටම ඔවුන්ගේ උත්සාහය තිබුණේ ඒකයි. ගෝල් ෆේස් එකට ඊට වඩා සෙනඟක් ආවේ නැත්නම් ඔතන ඇත්ත සැලසුම තියෙන්නේ දේශබන්දු. අපිට හොඳට මතකයි
ජල ප්‍රහාර කරත දැන් අරිනම් ගිහිල්ලා අර පැත්තෙන් එනාය නවත්තන්න මූණට හරවලා වතුර ගහන්න එපේ. ඒ වෙනුවට ජල ප්‍රහාර කරත එහෙට මෙහෙට කර කර තියෙනවා. අරගොල්ලෝ ඒව පහු කරන් එනවා. පහු කරන් ගෝල් ෆිෂ් කරාම ජල ප්‍රහාර කරත ඒ පිටිපස්සෙන් නම් ගෝල් ෆිෂ් එක පැත්තට වතුර ගහන. તો වතුර ගහලා පොලිසිය බැටන් කට්ටිය එනවා කඩාවදිනවා. ඊට පස්සේ අර මේ මේ සමහර අය නිකන් වීරයෝ බවටත් හැර මේ සමහර හිතුවා ඔය රොඩ්රිගු වගේ කැරලි මර්ධන එක කියනවා ගහන අයත් නවත්වනවා. ඊට පස්සේ අන්තිම රෝංගි උත්සාහය උඹල දෙගොල්ලොම පලයල කියලා ඉලව. නමුත් ඒක කිසිවක් කරන්න හම්බුන්නේ නැහැ. මහා පරිමාණ සෙනගක් ආවා. ඒ සෙනග ඇවිල්ලා ගෝල් ෆේස් එක නෙමෙයි ගෝල් ෆේස් එක විතරක් නෙමෙයි යවට විතරක් නෙමෙයි රට වටේම මිනිස්සු නැගිට්ට උඹලගේ දේශපාලනයේ තියෙන හිංසනයට ප්‍රතිවිරුද්ධ හිංසනයක්. ඒක මේ දේශපාලන සාකච්ඡාවකදී දේශපාලන මණ්ඩලයකදී සාකච්ඡා කරපු දෙයක් නෙමෙයි. ඒක ජනතාව අතරින්ම මේ පහළ වෙච්ච ප්‍රතිපහාරයක් ඒක ජනතාවගේ ලෝකයේ පුරා ජන නැගිටීම් වල තියෙන ස්වභාවය. රාජ්‍යයි හිංසනය ගෙනාවේ උත්තර විදිහට හිංසනය ගෙනාවේ. අපි කියන්නේ ඒක දේශපාලනිකව ලෝකයේ ප්‍රගතිශීලී දේශපාලනය තුළ ඒක විය යුතුයි විය හැකි ඒ ගැන ආඩම්බර වෙන්න ඕනේ. ලංකාවේ ජන නැගිටීම් අතරින් උත්තරීතරම ජන නැගිටීම තමයි මේ මෙයින මේ ජන නැගිටීම. ඒ හිංසනයට හිංසනයෙන් උත්තර දුන්නේ. එහෙම තමයි කරන්න ඕනේ. වම්බොට්ටගේ ගෙදර ගිනි තියන්න ඕනේ. එන මේ කට තියෙන මේගොල්ලොන්ගේ ගෙදර ගිනි තියපු එක ඒ වෙලාවේ ආඩම්බර වෙන්න ඕනේ ජනතාව විදියට. එන ඕන් මොකද ඒගොල්ලෝ ගිනහව මිනිසුන්ට ගහන්න. ඒගොල්ලෝ හිතුව මිනිසුන්ට ගහලා ඉවර කරන්න පුළුවන්. දැන් මෙතන විවාදයේදී තොන් හිතන්නේ අරගොල්ලන්ට වඩා කෑ ගහලා ඉවර කරන්න පුළුවන් කියලා. අපි වැඩිපුර කෑ ගැහුවම කතා කරන්න ඕදී හිතියම අත දික් කරාම දැඟලුවාම ඒ බිරුවම ඔක්කොම ඉවරයි කියලා. ඔතන ඊළඟට වෙන්න පුළුවන් දේ තමයි ගහන එක අතින්පයින්. අතින්පයින් නලින් බණ්ඩාරට නලින් හේවගේට ඒ ශාරීරික තර්ජනයක් කරන්නේ. ඒක තමයි ඊළඟට වෙන්න දෙන්නේ. ඔවුන් හිතන ඒකෙන් දේශපාලනය Tamanට දිනන්න පුළුවන් කියලා. ඉතින් ඒකට සමහර වෙලාවට ඒ විදිහට උත්තර දෙන්න ඕනේ. ඒක ලෝක දේශපාලනය තුළ අපි හැම විටම හිතන්නේ දේශපාලනිකව අවිහිංසාවාදී ක්‍රම පාවිච්චි කරන්න. අපිට කටවල් තියෙන්නේ, අපිට කතා කරන්න තියෙන්නේ, අපිට ඔළුවේ තර්ක තියෙන්නේ, අපිට අදහස් තියෙන්නේ. අදහස් වලින් තමයි අපි ප්‍රතිවාදීව පරාජය කරන්නේ. හැබැයි සමහරවිට ජනතාව නැගී හිටියොත් එහෙම රාජ්‍යයේ හිංසනයට එරෙහිව අපි ඒක ඉතාම අභිමානයෙන් මතක් කරනවා. 80 ගණන් වල වෙන්නේ අපිට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. 80 ගණන් වල ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ දේශ විමුක්ති ජනතා ව්‍යාපාරේ තමන්ගේ දේශපාලනේ පෙළගස්සගත්ත විදිහ අඩුපාඩු අපි දකිනවා. අපි දන්නේ ඒගොල්ලොවත් එහෙම ආඩම්බර වෙන්න ඕනේ දේශපාලනේ වෙලාවේ පෙළගස්ත තර්ක වලට ඒ දේශපාලනේ තිබුණ හේතු. 89 කියන්නේ මේ අදට වඩා දශක ගාණක් පරණ සිද්ධියක්. 89 දේශපාලනේ ඉඳපු සමහර අය අද නැහැ. 89 දේශපාලනේ ඉඳපු අයගේ සමහර අදහස් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා 89න් අද ජවිපේ 89 එකම එකම නෙමෙයි. ඉතින් ඒක එහෙම තිබියදී අපි ඒකදිත් මතක තියාගන්න ඕනේ 1983 දී ජන ඒත් රාජ්‍ය පොහොට්ටුව ගෝල් ෆේස් එකට ගහණ්ඩා වගේ රාජ්‍ය තුල සිටින අර කියන නොනිල මෙර කණ්ඩායම් UNP කණ්ඩායම් කළු ජූලි ක්‍රියාත්මක කරනවා. අහිංසක දෙමළ මිනිසුන්ව මරනවා, කඩගිනි තියනවා, විනාශයක් කරනවා. ඒ කළු ජූලි ඉවර වෙන්නේ ඉවර වෙච්ච ගමන් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ කීපයක් කළු ජූලිය කරාය කියලා තහනම් කරනවා. ගෝල් ෆේස් එකකට ගැහුවා වගේම ඊට වඩා වෙනස් වෙනවා. ඒව තහනම් කරාට පස්සේ ඒකේ නායකයන් රාජ්‍ය විසින් හොයන්න ගන්නවා. අතපත ගාන්න නෙමෙයි ඔවුන්ගේ ජීවිත විනාශ කරන්න. එනේ ඒ රටේ දා ඒ වෙලාවේ පීඩණයෙන් ඉඳපු තරුණ පරම්පරාව විශේෂයෙන් 78 ඔවුන් අඳුනලා දුන්න ආර්ථික රටාවයි ඔක්කොමත් එක්ක පීඩාවටපත් වුණ තරුණ පරම්පරාව නැගිටිනකොට ඔවුන්ව ඒ තනිකර 80 ගණන් වල මැද වෙද්දී විශාල භීෂණයකට ලක් වෙනවා. ඒ භීෂණයේදී ඒ වෙද්දී ආයුධ අතර ගැනීම දේශපාලනික වශයෙන් උපක මතක තබාගෙන 82 ජනාධිපතිතුරුනේ මේ අවස්ථාවල වුන් ආයුධ සන්නද්ධ නොවී මැතිවරණ වලට ඉදිරිපත් වෙනවා. අධිකරණයට යනවා, ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහින් අඬ දානවා ජයරෝහණ විජේවීර ජන මැතිවරණයකට එනවා. ඒ වෙලාවේ හැටියට අවුරුදු කිහිපයක් ඇතුළත සංවිධානය වෙච්ච පක්ෂයක් විදිහට උන්ට 104 වගේ ඡන්ද ගන්න හම්බෙනවා. දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට එනවා. උන් මේ පාරෙන් අයින් කරනවා. නොකල වරදකට උන් වරදකරුවන් කරනවා. මේක බටලන්ද විශේෂ වාර්තාවේ තිබෙනවා. ඒක රාජ්‍ය විසින් කරන ඒකෙදිත් තරුණ පරම්පරාව එදා රාජ්‍ය ඒ මර්ධනයට එරෙහිව ප්‍රතිමර්ධනයක් වුන් ක්‍රියාත්මක කරන. ඒ ප්‍රතිමර්ධනයේ අපි කිව්වනේ ඒකේ තියෙන තර්ක ටික ඒ වෙලාවේ වුන්ට තිබුණ දේශපාලන මතවාද ඔක්කොමට අපි එක නැහැ. අඩුපාඩු තිබුණේ මතවාදවල. ඒක මේ රටේ ජනතාව එකතු කරන්න සමත් වෙන්නේ. ජනවාර්ගික බෙදීමක් පවා ඒක හරහා. ඉන්දියන් විරෝධය ආපු විදිහේ ප්‍රශ්නයක් තිබුණා. අපි එක ගන්නේ නැති දේවල් තියෙනවා. දෙමළ විරෝධයක් ඒකේ තිබුණා. මේ කාරණා එහෙම තිබියදී
දේශපාලනික වශයෙන් ඔවුන්ට නැගිටින්න හේතුවක් තිබුණා. ඒ කිව්ව වගේ ඒ ඒ ප්‍රතිගාමීන්ව ඝාතනය කරන වගේ ප්‍රති ඒ වගේ ඒවා තිබුණා. ඒවා ඇතුළේ ඒ වගේම ග්‍රාමීය වශයෙන් විවිධ කණ්ඩායම් ජවිපේ කියලා ක්‍රියාත්මක වුණා, වෙනේවා කියලා ක්‍රියාත්මක වුණා. සමහර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තුලත් හිටියා සමහර නිකන් නොසන්ඩාල චරිත ඝාතන සිද්ධ වුණා. එතකොට ඒක තමයි ඒ කියන්නේ මැයි 9 ත් එහෙමනේ. මැයි 9 නැගිටීම අපි ආඩම්බර වෙන අතරේ අමරකීර්ති മന്ത്രിවරයව ඝාතනය කිරීම අපි 100% එකම වෙන මොහොතක් නෙමෙයි. නමුත් ඒ වෙලාවේ ඒ മന്ത്രിවරයම එළියට ඇදපු තුවක්කුවපත් වුණා. නමුත් ඒ සිද්ධිය අපිට ඒ සිද්ධිය නොවුන එහෙම තමයි. ඒක නොවී සිටියා නම් තමයි අපි කැමති. අපි හිතමු මේ මේ කියන മന്ത്രിවරය වීරසිංහගේ ඝාතනය වීරසිංහ ඒ තාත්තව ඝාතනය කරපු සිද්ධිය ඒ ඒක නෝ ඒ කියන්නේ ඒ ඒ පුද්ගලයා කවුද කියලා අපි දන්නේ නැහැ. යාගේ ඉතිහාසය, යාගේ චරිත ස්වභාවය කම්පාරේ මිනිස්සු දන්නවා ඇති. ඒ කියන්නේ ඒ ඒ ස්වභාවය අනුව කාඩ් කනෙක්ට් කරනවා නම් යාව ඝාතනය නොකර හිටියනම් හොඳයි. 80 ගණන් වල මැරුණා ඒ බොහෝ අය නොමැරි හිටියනම් හොඳයි. මොකද දේශපාලන එතනට තල්ලු වුණා, රාජ්‍ය විසින් එතනට තල්ලු කළා. ඒ නිසා තමයි අපි හැම වෙලාවෙම රාජ්‍ය විසින් හිංසනය පාවිච්චි කිරීමට එරෙහි වෙන්නේ, මර්ධනයට එරෙහි වෙන්නේ, රාජ්‍ය හිංසනයට එරෙහි වෙන්නේ. මොකද ජනතාවට ඔය මොන හිංසනයාවත් ජනතාවට නැගිටින්න වෙනවා. රාජ්‍ය කොච්චර දරුණු නම්, ජරා නම්, හිංසාකාරී නම් ඒකට ගැළපෙන විදිහට තමයි උත්තර බඳින්න වෙන්නේ. ඉතින් ඒ කතා 89 හෝ මැයි 9 මේ 2022 මැයි 9 මතක් කරා කියලා. ඒකෙන් මම හිතන්නේ ජනතාව තවදුරටත් ඔවුන්ව ගණන් ගන්නවා කියලා. ඊළඟට මිනි මරුව හරක් හොරා ජීවියක බොරු කියන්නේ කුහකයි ඒ ඔක්කොම ඉවරයි. ඔවුන්ට මේ වෙලාවේ අලුත් දේවල් හොයාගන්න සිද්ධ වෙනවා, තර්ක කරනවා. ඊළඟට අවසාන වශයෙන් මදුසාන් ගැන කියන්න අප මතක තියාගන්න ඕනේ මේ හිරු වගේ ආයතන ගැන කතා කරද්දී අපි ඒ නිකන් ඒ සමස්ත ආයතනයේ මාධ්‍ය භාවිතය ගැන එහෙම අපිට විග්‍රහ තියෙනවා, විවේචන තියෙනවා, විග්‍රහ තිබෙනවා. හැබැයි ආයතන වල නැවත වැඩ කරන්න මේ රටේ මිනිස්සු තමයි රස්සාවක් කරගෙන රස්සාවක් කරන්නේ. ඒකට මදුසාන් වගේ යගේ මදුසාන් ඇතුළු මාධ්‍යවේදීන් මෙරට ගණනාවක් සිටිනවා අපේ ඇගෙීමට ලක්වන මාධ්‍යවේදීන්. මදුසාන් කියන්නේ පෞරුෂයක්. එහෙම නැත්නම් මේ රස්සාව අපේ මාධ්‍ය රස්සාව නිකන් ජෝක් කරලා හැල්ලු කරලා කිසි ගෞරවයක් නැති නිකන් ඔහේ දේශපාලනඥයෝ කියන ඒවාට යටත් වෙන්න ඕනේ, ඒවා අහන්න ඕනේ අය විදිහට. ඒ කියන්නේ එක වෙලාවක අපි 30 කුට්ටි කියන මේ අපිට කෝල් 10 15 වතාව කෝල් කරලා අපිව ගෙන්නුවේ අපේ මෙහෙමයි කියලා බනිනවා මදුසාන්. මදුසාන් තකාරින්නේ. ඔහු කියන බලනායට තේරෙයි ඔහු තමන්ගේ එක වෙනුවෙන් ඔහු නිකන් එහෙම ඉවසන්න ලෑස්ති නැහැ. ඒක කනෙක්ට් කියන බුලන් අපරිමිත නෑ. ඒක අපරිමිත නෑ. මදුසාන් මෙතන කෑ ගහන්න ගත්තේ නෑනේ. ඔහු තමන්ගේ අභිමානය වෙනුවෙන් තමන්ගේ භූමිකාවක් තියෙනවා. මාධ්‍යවේදියා මාධ්‍යකරණයේ යෙදෙන කෙනාට භූමිකාවක් තියෙන එකට අභිමානයක් තිබෙනවා. ඔහු අරගොල්ලන්ට වඩා සද්දෙට පුරන්න ගියෙත් නැහැ. අරගොල්ලන්ට වඩා සද්දෙට කෑ ගහන්න ගියෙත් නැහැ. චමුදිත සමවික්‍රම මාධ්‍යවේදියා ගැන විවේචන තියෙනවා මිනිස්සුන්ට. අපි චමුදිතගේ හැම ක්‍රියාවටම බොහෝ දේවල්ට එකඟ නොවන තැන් තියෙනවා. අපි විවේචනය කරන චමුදිතගේ දේශපාලන අදහස් ඔක්කොම චමුදිත වෙන ප්‍රතිවලින් අපට ආගය කරන්න සිද්ධ වෙනවා. මොකද ඔහු සමහර ලාවට මේ ඉන්ටර්විව් කළ යුතුම කෙනෙක්ව ඉන්ටර්විව් කරලා මිනිස්සුන්ට දැනගන්න කරුණු එළියට එන්නේ චමුදිත නිසා. ඒ නිසා චමුදිතට 100% ගහන්නේ නැහැ. චමුදිතට නිකන් චමුදිත කියන්නේ නිකන් බාලම කෙනෙක් නෙවෙයිනේ. දැන් විශ්වබුද්ධිව ඉන්ටර්විව් කරද්දී ඔහු අහන ප්‍රශ්න. ඔහු දේවල් විශ්වබුද්ධිගෙන් එළියට ගන්න දේවල් ටික. ඔය සමහර අය ඉන්ටර්විව් විශේෂම ඔය මේ කපුව ඉන්ටර්විව් කරපු අවස්ථාවල එහෙම ඔහු AI එකෙන් එළියට ගන්න කතා ටික. සමහර වෙලාවට පුද්ගලයාගෙන කරලා දෙන රිසර්ච් එක චමුදිතගේ අපි අගේ කරන කැලල. අපි අගේ එකඟ නොවන තැන් තමයි ඔහු ඔය පත්‍ර කියවද්දී ඔහු සමහර වෙලාවට දීලා තියෙන කමෙන්ට්, ඔහුගේ අදහස්, ඔහුගේ දේශපාලන ප්‍රතිපත්ති, ඔහු එකින් සමාජගත කරන්න යන මතය, ඕකට තමයි අපි සමහරට විරුද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඔහුගේ බල මේ හිරු සලකුණ ප්‍රෝග්‍රෑම් එකේදී ඔහු සමහරලාට හැසිරෙන ටිකක් කලහකාරී විදියට තමයි අපි 100% එකඟ නොවන තැනකට තියෙන්නේ. හැබැයි ඊට මදුසාන් කියන්නේ දියුණු තත්ත්වයේ මාධ්‍යවේදීන් ඔහු අපේ රස්සාවේ අභිමානය වෙනුවෙන් පෙනී ඉඳීමට, තමන්ගේ භූමිකාවේ අභිමානය වෙනුවෙන් පෙනී ඉඳීමට අපි අපේ ආචාර්ය පුද කරන්න ඕනේ. අවසාන වශයෙන් අපි හිතන්නේ මේ දේශපාලනේ අපි කියවනේ මුන්ගේ දේශපාලනේ ඉවරයි. කියන ඔය කෑ ගහලා බිරිහන් දෙන දේශපාලනේ ඉවරයි. ඒක ඔවුන් තේරුම් ගන්න ඕනේ. දැන් මේ වගේ බුරණ බිරිල්ල වෛරල් යන්නේ ඉස්සර ගියා වගේ නෙමෙයි. ඒක මුන්ක වැඩිපුර කෑ ගහපු දිනුම් කියලා කවුරුත් හිතන්නේත් නැහැ. නලින් මේ වගේට කණ ඇඟිලි ගහ ගන්න අරුන් කිව්වා කියලා කවුරු හිතන්නේත් නැහැ. ඒ වෙනුවට සම්පූර්ණයෙන් අනිත් පැත්ත හිතන්නේ ඒ දේශපාලන ස්වභාවය, ඒ ජඩ කතාවක් කියලා කැත හිනාවක් දාලා කරන දේශපාලන ස්වභාවයම මිනිස්සු ඉවර කරලා ඉවරයි. මිනිස්සු ඉවර කරා කියන්නේ ඔය බේරවැවේ ගිල්ලලා ඉවර කරේ ඒවා. මනන්දම් ඒ බලහත්කාරය අප්‍රසන්න කතා, මේ ඔහේ කියන කතා, කටරේනවට කියන කතා
ඒව තුළින් දේශපාලනය කරන විවරයි. මිනිස්සු දේශපාලනය ලොකු ගව් ගානකින් පිම්මක් පැන්න. අර කියන්නේ සමහර කාලවල සමහර දශක තියෙනවා කිසි දෙයක් වෙන්නේ නැති, සමහර දින ගණන් තියෙනවා දශකයක් තරම් දේවල් සිද්ධ වෙන. එතකොට ගෝල් ෆේස් මාස කිහිපය කියන්නේ දශකයක දේවල් සිද්ධ වුණා, දශක ගානක දේවල් සිද්ධ වුණා ලංකාවේ දේශපාලනය ගව් ගානකින් ඉස්සරහට පැන්න මොහොතක්. තිස්ස කුට්ටිලාට මේ දේශපාලනය ඉන්න ඕන නම් අනාගතයේ මොනා හරි බලය හරි මොනා හරි ඕන නම් ඔවුන් තේරුම් ගන්න ඕනේ ඔවුන් ඉස්සර දේශපාලනය කරද්දි කරපු ඒ ජඩපාදඩ වැඩවලින් නැවත තමන්ගේ දේශපාලනය කන්ටිනියු කරන්න බෑ. බොරුවට රංගනයක් විදිහට හරි බොරුවට හරි මීට වඩා බුද්ධිමය දේශපාලනයක නිරත වෙන්න බලන්න, මීට වඩා තර්කානුකූල දේශපාලනයක නිරත වෙන්න බලන්න ඕනේ. ඊළඟට නාමල් රාජපක්ෂලා වගේ අය මං කියන බොරුවට හරි බල වෙනුවෙන් හරි මොකක් හරි හිතනවා නම් ඔය වගේ වුන් නැතුව දේශපාලනේ තමන් කණ්ඩායම තමන්ගේ ටීවී ප්‍රෝග්‍රෑම් වලට යවන අය තමන්ව නියෝජනය කරන අය රෙප්‍රසන්ට් කරන අය රාජපක්ෂ පවුලේ සමාගමක් විදිහට මේ පක්ෂය පවත්වාගෙන ගියත් මේ වගේ ගොබ්බෙවුන්ව බල්ලෝ බුරන්න දාලා මේ ප්‍රතිවාදීන් විරුද්ධව බුරන්න පුළුවන් බල්ලෝ ටික දාලා ඔවුන් මේ දේශපාලනේ ගොඩ දාගන්න බෑ. මේ වෙනුවට හොඳ තමන්ට බලය ඕනනම් මිනිස්සු ඉස්සරහා හොඳ කේස් එකක් ප්‍රසන්ට් කරන්න. අපිට මෙන්න මේ හේතු නිසා අපිට බලය දෙන්න. අපි මෙන්න මේ ටික කරනවා. මොනාහරි ටිකක් කියන්න වෙනවා. මම නැත්තම් තමන් හොඳ වෙන්නේ කියලා කියන්න වෙනවා. මේ ජීවීපී කැමිනීමරුව ඔය 80 ගණන් මෙය මේ නවය ඕවා කිව්වට මිනිසුන්ට අදාළත් නැහැ. මිනිසුන්ට ඒවා වැඩකුත් නැහැ. ඒතකොට ඒවයි ඉවරයි. අපි 80 ගණන් ගැන තව ටිකක් වෙනම කතා කරන්නම් තවත් කරුණු හේතුව. නමුත් මේ මොහොතේ මේ විවාදය තුළදී මතුනේ ඒ ඔවුන්ගේ ජඩ දේශපාලනේ බංකොලොත්භාවය සහ අවසන් වීම මිනිස්සු එක සමාජ මාධ්‍යවල ඉතාම තියුණු ප්‍රහාරයකින් ඔවුන්ට ඒකට උත්තර දීලා තිබෙනවා. සමූහයක් විදිහට මේ සමාජයක් විදිහට මේක විදිහකට ගෝල් ෆේස් එක මැයිනා වෙනද ගෙවල් ගිනි තිබ්බා වගේ මැයිනා වෙනද මේ ගෝල් ෆේස් එකට ගහන්න ඇවිල්ලා ගෙදර ගිනි තිබ්බා වගේ අද වර්චුවල් අවකාශයේ සමාජ මාධ්‍ය අවකාශයේ නලින් හේමගේ එහෙම නැත්තම් ජාතික දැනබලවේගේ නියෝජිතයෙක්ට ගහන්න ඇවිල්ලා මඩ සහ මේ වාජ් ප්‍රහාරයක් ගහන්න ඇවිල්ලා කටවහන්න හැදිලා මිනිසුන්ට ඒක දිරවන්නේම නැහැ එහෙම කටවහන්න හදපෙක එහෙම කරන්න ගිහිල්ලා අද අර ගෙවල් ගිනි තිබ්බා වගේම වර්චුවලි සමාජ මාධ්‍ය තුල ඔවුන්ගේ ඔවුන්ව ගිනි තියලා ඉවර කරලා තියෙනවා. ඉතින් ඒක සමහරවිට ඒවට ඒ විදිහට උත්තර දෙන්න ඕනේ. ඉතින් දැන්වත් දේශපාලන වශයෙන් පාඩමක් ඉගෙන ගන්නවා.